ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ ශිෂ්‍යත්ව විභාගයට අසන ගණිත ගැටලු කිහිපයක් ගැන. අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ මොනවාද තියෙන ගැටලු කියලා. පළවෙනි ප්‍රශ්නය දීලා තියෙනවා යටින් ඉරියැඳි සංඛ්‍යාවල සංඛ්‍යා නාම ලියන්න. ඒ යටතේ පළවෙනි ප්‍රශ්නයේ විදිහට දීලා තියෙනවා සඳුදා දවස තුළ අලෙවි වූ ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව 7309 කියලා. එතකොට අපි ඒක ලියලා තියෙන්න ඕනි 7309 කියලා. දෙවැනි එක දීලා තියෙනවා එදින රැස්වීමට සහභාගී වූ මුළු පිරිස 4058 වේ. එහෙනම් අපි ඉස්සරහින් ලියලා තියෙන්න ඕනි 4058 කියලා. දෙවැනි ප්‍රශ්නය ඒ රූපයේ රවුමෙන් වෙන්කර ඇති තරු රූප පංගුව බී රූපයේ අඳුරු කර පෙන්වන්න. අපිට පේනවා මේ ඒ රූපයේ තරු තියෙනවා 3 බැගින් 4 ඒ කියන්නේ 12. එතකොට 3 2 රවුම් කරලා තියෙනවා. ඒ වගේම බී රූපයේ මේ වෘත්තය කොටස් 4 බෙදලා තියෙනවා. ඒ රූපය 4 2. එහෙනම් අපි බී රූපයේ පාට කරන්න ඕනි 4 මේ කොටස් 4 2 පාට කරලා පෙන්වන්න ඕනි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් පාට කරලා පෙන්වන්න. තුන්වෙනි ප්‍රශ්නය විදිහට අපෙන් අහලා තියෙනවා දිග හැර ඇති පොතක දකුණු පැත්තේ පිහිටි පිටුවේ අංකය 309 වේ නම් ඊළඟට දිග හැරෙන දකුණු පැත්තේ ඇති පිටුවේ අංකය කුමක්ද? ඒක අපිට හරිම ලේසි. පොතක් දිග හැරපුවාම ඒ පොතේ දකුණු පැත්තේ තියෙන්නේ 309. එහෙනම් ඒ පිටුව පෙරලපුවාම ඒ පිටුවේ 309 තියෙන පිටුවේ තියෙන්නේ 310. ඒ වගේම ඊට එහා පැත්ත දකුණු පැත්තේ තියෙන්නේ 311. හතරවෙනි ප්‍රශ්නය සෙල්ලම් කාරයක මීටරයේ පහත ආකාරයට සටහන් වී තිබුණේ ගමන් ආරම්භ කරන අවස්ථාවේදීය. සෙල්ලම් කාරය එතැන් සිට මීටර 15 දුරක් ගමන් කළ විට මීටරයේ සටහන් වන අගය හිස්කොටු තුළ නිවැරදිව ලියන්න. සෙල්ලම් කාරය ගමන ආරම්භ කරනකොට ඒකේ සටහන් වෙලා තියෙනවා මීටර 148 කියලා. අපෙන් අහනවා මේ සෙල්ලම් කාරය මීටර 15 දුර ගමන් කළාම මීටරේ සටහන් වන අගය කීයද කියලා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ 148ට මීටර 15 එකතු කරනවා. එතකොට අපිට අගය ලැබෙනවා මීටර 163 කියලා. පස්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා රටාවක් සෑදෙන ආකාරයට ඉලක්කම් ඊතල වලින් යා කරන්න. මේ කොටුවාස්සේ අපිට පේනවා යම් කිසි ඉලක්කම් ටික සංඛ්‍යා ටික දීලා තියෙනවා. අපි බලමු කොහොමද රටාවක් හැදෙන්නේ කියලා. බලන්න මේ කොටුව ඇතුලේ තියෙන සංඛ්‍යා වලින් කුඩාම ඉලක්කම වෙන්නේ 4. 4ට 7ක් එකතු කරාම 11යි. එහෙනම් 4 ඉඳන් 11ට ඊතලයක් අඳිනවා. ඊට පස්සේ 11ට 7ක් එකතු කරාම 18යි. එහෙනම් 11 ඉඳන් 18ට ඊතලයක් අඳිනවා. 18ට 7ක් එකතු කරපුවාම 25යි. එහෙනම් 18 ඉඳන් 25ටත් අපි ඊතලයක් අඳිනවා. 25 සිට 32ටත් ඊතලයක් අඳිනවා. ඒ මොකද 25ට 7ක් එකතු කරපුවාම තමයි 32 හැදෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් මේක අඩු කර කර බලන්න. 11ෙන් 4ක් ගියාම 7යි. 18ෙන් 11ක් ගියාම අඩු කරාම 7යි. 25ෙන් 18ක් අඩු කරාම 7යි. 32ෙන් 25ක් අඩු කරාම 7යි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි සංඛ්‍යා රටාව නිර්මාණය වෙන්නේ. 6වෙනි ප්‍රශ්නය
එක් කණ්ඩායමකට ළමයි 34 දෙනෙකු බැගින් කණ්ඩායම් 4ක සිටි ළමයි නැවත සමාන ළමයි ප්‍රමාණය බැගින් වන පරිදි වූ කණ්ඩායම් 2කට බෙදුවේ නම් එම එක් කණ්ඩායමක සිටින ළමයි ගණන කීයද? එක කණ්ඩායමක ළමයි 34 දෙනෙක් ඉන්නවලු. ඒ වගේ කණ්ඩායම් 4ක් තියෙනවලු. ඒ කියන්නේ 34 දෙනා බැගින් ළමයි 34 බැගින් ඉන්න කණ්ඩායම් 4ක්. එතකොට මේ කණ්ඩායම් 4ෙම ඉන්න ළමයි ගණන හොයන්න මොකද්ද අපි කරන්න ඕනි? 34 ගුණ කරනවා 4ෙන්. එහෙනම් කණ්ඩායම් 4ේ සිටින මුළු ළමයින් සංඛ්‍යාව 136යි. මේකේ කියනවා ඒ ළමයි සංඛ්‍යාව ආයි කණ්ඩායම් 2කට බෙදනවලු. සමාන කණ්ඩායම් 2කට බෙදනවලු. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි? 136 බෙදන්න ඕනි 2කින්. එතකොට එක කණ්ඩායමකට කී දෙනෙක් එනවද කියලා බලන්න 136 2කින් බෙදපුවාම අපිට ලැබෙන පිළිතුර 68යි. එහෙනම් අර ළමුන් කණ්ඩායම් 4ෙම ළමුන් සංඛ්‍යාව සමානව 2කට බෙදපුවාම එන්නේ 68යි. එක කණ්ඩායමකට 68යි කියලා තමා පිළිතුර අපිට ලැබෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ප්‍රශ්න පත්‍රය අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ. අපි ආයෙම දවසක තවත් ගණිත ගැටලු විසඳන්න ඔයාලත් සමග එකතු වෙනවා. එතකන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. මේ වීඩියෝ එක නරඹපු සියලු දෙනාටම ස්තුතියි. අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.